කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු විදුහල්පති සංගම් ආරම්භ කළ වර්ජුනේට අදට දින 20ක් සම්පූර්ණ වෙනවා අද දිනේද දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සහ කොතලාවල ආරක්ෂක පන්දට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණා මෙතර ගුරු වර්ජුනිය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පන්ති සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් ඇතුළු පාර්ශවරසක් අදත් අදහස් පළ කළා මේ සටනේ ගුරුවරු සහ විදුහල්පතිවරු 260,000ක් විතර ඉන්නවා දරුවෝ 43 ලක්ෂයයි දෙමව්පියෝ ඒ වගේ දෙගුණයයි මේ ලක්ෂ 120ක විතර ප්‍රජාවකගේ ප්‍රශ්නය මේ රජය සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ ජනගහනෙන් 3/2කට ඍජුවම බලපාන ගැටලුවකට තමයි මේ පස්ස ගහන්නේ පත්තරේ තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න කෝටි 6800ක් ඕනේ කියලා. එතකොට මේ අවුරුදු 23ක් තිස්සේ කොයිතරම් ප්‍රමාණයක් අපට ලැබිය යුතු මුදල් ලැබිලා නැද්ද? එළමෙන සමුදා අමාත්‍ය මණ්ඩලය මේ පිළිබඳව ගන්නා තීරණය ඉතාම තීරණාත්මක තීරණයක් කියලා අපි කියන්න ඕනේ. සුබෝධනීය අපිට වාර්තාව ක්‍රියාත්මක කිරීම. ඊළඟ එක තමයි අපි ඉල්ලන්නේ ගුරු සා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීම. ඒ කැබිනට් තීන්දුවක් නොගත්තේ නම් අපිට වෙනවා අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ගය සරාඩ ගන්න. ලංකාවේ 10,500ක් පමණ වන සමස්ත පාසල් පද්ධතියත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියත් සඳහා රජයේ විසින් ප්‍රාග්ධන වියදම් වෙන් කළ තියෙන රුපියල් බිලියන් 21යි. නමුත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන් 36ක් ලබා දීලා තියෙනවා රාජ්‍ය බැංකුව හරහා. ගුරුවරුන්ට වැටුප් වැඩි කරන්න කියද්දි සල්ලි නැහැ කියන අය ඒ දීලා තියෙන්නේ ඔය රත්මලානේ තියෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන එකට නෙමෙයි. ඔය දීලා තියෙන්නේ මුළු රට පුරාම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික පාසල් ජාලයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම තමයි මේ වෙන් කළ දීලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ මැති ඇමතිලාගේ දරුවෝ ඇතුළට යවා ගැනීම සඳහා මන්ත්‍රී චිට්ටකට ගොඩනැගෙන දේශපාලන කරණේ වීමේ අනතුර අපට මේක තුළ පේන බව අපි සාකච්ඡා කළා. ගුරුවරුන්ගෙන් අතිමහත් බෞතරයක් පෞගිය ජනාධිපතිවරණේ තමන්ගේ කතරේ ගැහුවේ පොහොට්ටුවට වෙන මොකටවත් නෙමෙයි. වියත් බුද්ධිමත් තීන්දුවත් එක්ක මේ රට ගොඩනගයි කියන එක. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද වියතුන් විසින්ම පහර දෙනවා මේ ආණ්ඩුව. මේ ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් වුණත් මේ අවස්ථාවේදී ගුරු රැල්ලක් ඇති වෙලා තියෙන්නේ අගරවලට ඇවිල්ලා දහස් ගාණෙන් සිය ගාණෙන් මේ ආකාරයෙන් කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලීම කරනවා. ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකයි. නව ක්ලියර් ෂැම්පූ